ස්විස්ගා වැඩසටහනට අදාළව ඉදිරිපත් කරනු ලබන අංක 22 වීඩියෝ එක මේ ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් මොඩියුල් එකට අදාළ 4 වන වීඩියෝ එක මේ වීඩියෝ එකෙන් කියා දෙනවා ඔබගේ සංශෝධිත කළ වැඩසටහන ලබා ගන්නා ආකාරය ගැන කළ වැඩසටහන ඇතුළත් කරද්දී පැහැදිලි කළා දිනයට අදාළව ඉදිරි වැඩසටහනින් කළ වැඩසටහන වෙනස් වන සෑම විටම කළ වැඩසටහනේ ෆෝම් එකේ මේ ඩිවියේෂන් ඔන් කරන්න කියලා ඔබට මතක ඇති එය පැහැදිලි කරා එහෙම කළාම තමයි එම රෙකෝඩ්ස් සංශෝධිත කළ වැඩසටහනට යොමු වන්නේ කළ වැඩසටහන් රිපෝට් එක ඕපන් කළාම ඩිව් නැත්නම් ඩිවියේෂන් කලම් එක යටතේ යස් ලෙස සටහන්ම මේ හයිලයිට් වී තිබෙන රෙකෝඩ්ස් බලන්න සංශෝධිත කළ වැඩසටහනට ඇතුළත් වන්නේ මෙම රෙකෝඩ්ස් තමයි Show my work schedule tab එක යටතේ මාසයට අදාළව ඉදිරිහා කළ වැඩසටහන් වලට පසුව තිබෙන මේ ඩිව් කලම් එක යටතේ ඇතුළත් වෙනවා සංශෝධිත කළ වැඩසටහන මේ ආකාරයට මෙම බටන් එකෙන් report එකක් ලෙස open කරගන්න පුළුවන් මාසයට අදාළ කළ වැඩසටහන අනුමත වී සම්පූර්ණ වූවාම තමයි සංශෝධිත කළ වැඩසටහනත් සම්පූර්ණ වන්නේ අවශ්‍ය නම් පමණක් print outs ලබා ගන්න හැකි සෑම විටම PDF එකක් ලෙස සේව් කර තබා ගන්න. හරි. ඊළඟ වීඩියෝ එකෙන් ඉදිරිහා කළ වැඩසටහන් විෂය නිලධාරීගේ ක්‍රියාවලිය පැහැදිලි කරගනිමු. ඉක්මනින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. පරිස්සමින් ඉන්න ඔයාට තෙරුවන් සරණයි.